අපි දැන් යන්නේ අලුත් පාඩමක් හැමෝම මාතෘකාව ලියාගන්න අඩු කිරීම දෙක පාඩම අඩු අලුත් පිටුවක් ගන්න අඩු කිරීම දෙක පාඩම හොඳද? සර්, ඒකට පිටුවක් නෑ, අලුත් පිටුවක ලියන්න, අලුත් පිටුවක ලියන්න පටන් ගන්න. හරි, අලුත් පාඩමක් නේ පුතේ. මනෝමය විසදා නේද, හිතින් විසඳන්න පුළුවන් මේ අඩු කිරීමේ ගැටලුව. ඔයාලා 3 වසරේදී ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ 4 වසරේදී අපි අඩු කිරීම එක පාඩමක් ඉවර කරලා තියෙනවා නේද? දැන් ඔයාලා මේ පාඩමේදී අපි ඉගෙන ගන්න පුතේ මේ 10 ස්ථානයේ ඉඳලා 1 ස්ථානයට ගෙනේම සහිතව අඩු කිරීම. තේරුණාද? ඉලක්කම් තුනේ සංඛ්‍යාව වෙන්නත් ඕන. තේරුණාද? එතකොට 10 ස්ථානයෙන් 1 ස්ථානයට ගෙන එනවා අපි මේ පාඩමේ. ඊට කලින් අපි එහෙම ඉගෙන ගත්තේ නැහැ. හොඳයි, අද තමයි අපි එහෙම ඉගෙන ගන්න. හොඳයි, මෙන්න ක්ෂණිකව මනෝමයෙන් පිළිතුරු දෙන්න මම ගණන් 6ක් දෙනවා. මනෝමයෙන් පිළිතුරු දෙන්න මෙතෙන්දී මේ ගණන් 6දී මම මේ දැන් දෙන ඔයාලා මේ ඇඟිලි නවන්න බෑ. හොඳේ, එහෙම නැතුව ඉරි කෑලි අඳින්න බෑ. කෙලින්ම හිතින් කරන්න ඕන, ක්ෂණිකව කරන්න ඕන. මම දෙනකොටම ලියාගත්ත ගමම්ම කරන්න ඕන. තේරුණාද? හරි, මෙන්න පටන් ගන්න. 1 2 3. හරි, පටන් ගන්න. පොතේ ලියන්න ඕනද? ඔව්, පොතේ ලියන්න ඕන. දොලා අඩු කිරීම දෙකනේ. පාඩම කරන්න මහම්බෙන්නේ අනේ මේ කොට විතරක් අඩ ගන්න ගණන් 6 ඇඟිලි වලින් අහන්න බෑ. ගණන් වලින් ඉන්නේ ඔය ඉන්නේ දැන් ගණන් ටික සර දීලා තියෙනවා. බෝඩ් එකේ දාලා තියෙන්නේ නේද? ඉක්මනට ලියන්න, ඉක්මනට ලියන්න. හරියටම විනාඩිය දෙන්න. හරි, වෙලා ඉවර වෙන ළඟයි. සර් කල්ලි වරයි. හරි, සර් කරලි වරයි. හොඳයි, ඕන පිළිතුරු දානවා. නෑ සර්, චුට්ටක් ඉන්න. නෑ, චුට්ටක් ඉන්න බෑ. පාට පැන්සලක් අරගෙන හරි වැරදි දාගන්න. හොඳේ, තමන්ම ලකුණු දාගන්නත් ඕන. අර බලමු උත්තර හරිද කියලා. ඔව්, 12න් 2ක් 10යි නේද? 16න් 5ක් නේද? 9යි ද? ඈ 11යි නේද? 11යි 18න් 9ක්. ඔව්, 9යි 9යි 28. 28 12යි 18න් 11. 18න් 11 නේද? 7යි නේද? 7යි
දහතුනෙන් අටක් පහයි නේද ඕන හරියද කියලා බලන්න පුළුවන් මෙහෙම මේ දෙක එකතු කරාම 12 ලැබෙන්න ඕනේ 10 2 12 11 5 7 8 9 10 12 8 20 නේද 7 11 18 8 5 13 හොඳයි සෑම රුවක් දාගන්නද ඔව් ලකුණු දාගන්න 6 තමන් ගනිපු ලකුණු ගන්න බාර ගන්නයි මේක පාඩම ඔයාලට මේ පුළුවන්ද කියලා බලන්න තමයි නේද අලුත් ගන්න පුළුවන්ද කියලා බලන්න මේ කොටස දුන්නේ මනෝමය අද කිරීම ඒක පුළුවන් වෙන්න ඕන හොඳේ गण हाथर एक लाख मुदेन एक लाख मुदेन अरे ना पढ़ा गण वन टू थ्री विनाडी आई पनास
එකෙන් 29ක් සර් ඔක ලියාගන්නද ඔව් ලියාගෙන කරක් කමක් නැහැ මේක අපි ලියනකොට මෙන්න 5 29ක් අඩු කරන්න. ඔය විදිහට ලියා ගන්න. මේ තියෙන එකේවා මේ 10ේවා. නේද පුතේ? අපි එහෙම ලියා ගන්න. right. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් තා ක්‍රමයක්. ට. මේ අහගෙන ඉන්නකොට උත්තර කියන්න එපා මට. ට ඔක ලියා ගන්න ඕනද? ඔව් ඔව්. right. ඔතනින් මොනව මහගෙන ඉන්න ඕන්න මම මේ කරන්නේ මොකද කියලා හරි පුතේ මෙතන ඔව් 51 අපි දැන් ගණක පෙතක පෙන්නමු 51 කිව්වම එකේවා නේද එකයි තියෙන්නේ නේද එකයි තියෙන්නේ එකේවා 10ේවා නම් පහක් තියෙන මේ දඬු පහයි හතරයි පහයි අහගෙන ඉන්න විතරයි තියෙන්නේ හොඳේ මොකුත් අඳින්න ලියන්න එපා 29 10 ඒවා 2 1 ඒවා 9 සර් ඔබලෙන්ද ගන්නද දරුවෝ දැන් ගන්නේ සර් ඔබලෙන්ද ගන්නද කරදර කරන්නේ මම පන්තියෙන් අයින් කරනවා මම කිව්ව දැන් අහගෙන ඉන්න විතරයි නේද ඇහෙන්නේ නැද්ද ඔව් 3යි 4යි 5යි 6යි 7යි 8යි හරයි තොන 9ක් ආවා කැට 9යි නේද මෙතන පෙන්නනවා 20 51 මෙතන 29 ඔන්න දැන් පෙන්නලා තියෙන්නේ නේද ගණක පෙතක පෙන්නලා තියෙන්නේ හරි පුතේ දැන් ඉතින් මෙතන බලමු අපි එකේවනේ මුලින් අඩු කරන්න ඕන මේ එකෙන් 9ක් අඩු කරන්න බැහැනේ මොකද කරන්නේ මොකද කරන්නේ අපට සිද්ධ වෙනවා 10ේවා පැත්තට යන්න නේද මේ 10ේවා එකක කැට 10ක් තියෙනවනේ මේ කැට 10ක් එකතු වෙලා තමයි මේ 10ේවා එකක් හැදිලා තියෙන්නේ ඒ වගේ දඬු අව මෙතන පහක් තියෙනවා අපිට 10ක් ගේන්න පුළුවන් නේද මේන් එකක් අපි ඔව් මේ එක දඬුවක් අපි මේ පැත්තට ගේනවා ඔන්න ගෙනාව ඊතලයක් දාලා ගෙනාවා පුතේ මෙතන කැට 10ක් තියෙනවනේ එතකොට ඒ කැට 10 නේද දඬුවක් මේ දඬුවක් ආවට දඬුවක් තමයි අපි ගේන්නේ හැබැයි ඒ ගේනකොට කැට 10ක් ගේන්නේ මේ දඬුවක කැට 10ක් තියෙනවනේ ඒ 10ත් එකතු වුණාම මෙතන ඔක්කොම 11ක් තියෙනවා නේද ඔන්න බලන්න 1 2 3 4 5 6 7 9 10 ඒ අර එහා පැත්තෙන් ගෙන ආපු දඬුව කැට බවට පත් වුණා මේ කැටයත් එක්ක 11යි 11න් 9ක් දැන් අඩු කරන්න පුළුවන් නේ 11න් 9ක් කීයද 2යි 2යි නේද 11න් 9ක් 2යි හරි දැන් හරි කියලා හිතුවට මේ බලන්න වෙන වැඩේ මේ පැත්තේ දැන් මේක අපි කපලා දාන්න ඕන මොකද මේක එහා පැත්තට එකේවා පැත්තට ගෙන ගියානේ නේද ඒ පැත්තට අරගෙන ගිහින් ඉවරයි දැන් ඒක නෑ දැන් එහෙනම් මෙතන එකක් නෑ තිබෙන්නේ දඬු 4යි 4ෙන් 2ක් ඕන අඩු කරන්න 4ෙන් 2ක් 2යි 4ෙන් 2ක් 2යි හරි මේ ගණක පෙතේ කළොත් මෙහෙම කරන්නේ හැබැයි අපි සාමාන්‍ය විදියට බලමු ඒකම තමයි. ඔන්න අහගෙන ඉන්න. 1 9ක් බෑ. නේද? 5
පහෙන් මේ පැත්තට එකක් ගේනවා. නේ? ඒ ගෙනාවාම මෙතන 11ක් වෙනවා. හරි දැන් මෙතනත් 11 උඩනේ. දැන් ඉතින් දැන් තමයි ජොයින් තුනේ. ඕක ලියන්න ඕනද? අහගෙන ඉන්නෝ. හරි මේ බලන්න. 11න් 9ක් නේද? අපි මේ පැත්තේ මේක එකක් ගෙනාවා 11යි. 11න් 9ක් අඩු කරමු. 11න් 9ක් අඩු කරාම 2යි. හරිනේ මෙතන 2යි. නේ? දැන් මෙතන 5 නෙවෙයි තිබෙන්නේ 4. නේද? ඇයි එකක් ගෙන ගියානේ? 5 කපලා 4 දාමු. 4න් 2ක් 2යි. 4න් 2ක් 2යි. ලේසියිනේ? ඕනනම් එකතු කරලා බලන්න පුළුවන්. 9 2 11 න් 1 1ක් ඉතිරි 2 2 4 1 5. නේද? උත්තර එනවා. හොඳයි. එහෙනම් දැන් ඔයාලා මේ ක්‍රම දෙකම තේරුණානේ දැන් ඔයාලා. නේද? ක්‍රම දෙකම ඇඳ ගන්න ඕනේ. හැබැයි පළවෙනි ගානේ විතරයි අපි මේ ගණක පෙතන් දිනේ. ඊට පස්සේ අපි මේ විදිහට කරමු. නේද? මම ගරන්ටි එකක් දෙන්නම්. මුලින්ම මේක අඩු කර. right. ඇඳ ගන්න එහෙනම්. ඉක්මනට වැඩි වෙලා දෙන්නේ නැහැ. සර් ගන්න ඉන්න ඕනද? ඔව් මේක අඳින්න. ඔව් අඳින්න පුතේ ඉක්මන් කරන්න. ක්‍රම දෙකම ඇඳ ගන්න ඕන. සෝ කලියා ගන්න ඕනද? ඔව් පුතේ. යා ගන්න ඕනද සර්? ඔව්. සර් ලියා ගනි වරයි. සර් ලියා ගනි වරයි. හොඳයි.
ඉවරයි සර්. හරි හැමෝටම එහෙනම් ගණන් හතරක් දෙනවා. සූදානම් වෙන්න ගණන් හතර කරන්න. හැබැයි දඬු කැට අඳින්න යන්න එපා පුතේ. හොඳේ. දඬු කැට අඳින්න එපා. අපි ඒක පුරුදු වෙන්න කලේ. ඔයාලට මේ ගෙනේම සහිත අඩු කිරීම අමාරු නම් අනිවාර්යයෙන්ම ටීම්ස් කැට කට්ටලයක් ගෙදර තියාගන්න. තියාගෙන ඕක ඔය ධනක පෙතක අඩු කරන පුරුදු වෙන්න ඕනේ. හොඳේ. අඩු කිරීම අමාරු නම් ඒක තමයි ක්‍රමේ. තේරුණාද? වැඩිත් එහෙමයි. සමහර ළමයින්ට අඩු කිරීම අමාරු ඇති. ඒක එහෙම තමයි. හැමෝටම බෑනේ එක වගේ නේද? එතකොට ඔප්තේ ඔයාලා මොකද කරන්නේ? බීන්ස් කැට කට්ටලයක් අරගෙන ඔය මම කියපු දඬු කැට වලින් අඩු කරන්න පුරුදු වෙන්න. එතකොට ටිකාම පුළුවන්. හරි? එහෙනම් අපි ගණන් හතරට යමු. මෙන්න ගණන් හතර එහෙනම් හැමෝම පටන් ගන්න සූදානම්ද? හරියටම මිනිත්තු දෙකයි දෙන්නේ හදන්න. හරි. මිනිත්තු දෙකයි. පටන් ගන්න. මම මේ කොටු කරන ගණන් හතර තමයි ඔයාලා කරන්න ඕන. මෙන්න මේ හතර. මේ විදිහට කොටු වඳින්න අවශ්‍ය නැහැ. ගෙන එන්න තියෙන්නේ නේ. 10 ස්ථානයෙන් 1 ස්ථානයට ගෙනෙයිම තියෙනවා. සමහරු තාම කරනවා පොඩි නේද වෙලාවක් දෙමු හදලි වරයි සර් හදලි වරයි සර් හරි ඉවරයි සර් හොඳයි ඉවරයි සර් හොඳයි පළවෙනි එක බලමුද අඩු කරන්න බෑ මේ පැත්තෙන් එකක් ගේනවා නේද එතකොට 12යි 12න් 6ක් 100 නාදී ඕ දැන් මේ 3ෙන්
එකක් මේ පැත්තට ගෙනා මෙතන 12ක් වෙනවා හැබැයි ඊට පස්සේ මෙතන 3 නෙවෙයි තිබෙන්නේ කපල 2 දාගන්න. එතකොට පටලැවෙන්නේ නැහැනේ. නේද? අර දැන් ඕන අඩු කරමු. මෙතන තියෙන 12 12න් 6ක් 6යි. නේද? දෙකෙන් එකක් එකයි. ආ ලේසි. අර උඩ ටික ගෙනේම ගෙනාවට පස්සේ නේද කපල කොටලා හදාගමු දැන් මේ වань මෙතනත් පුති දෙවෙනි එකේ නේද 7න් 4ක් මේ sorry 4න් 6ක් අඩු කරන්න බෑ අපි 7න් 1ක් මේ පැත්තට ගේනවා 7න් 1ක් ගෙනාවාම මෙතන 14 වෙනවා දැන් මෙතන 7න් 1ක් ගෙන ගියාම මෙතන 4 වෙයි තිබෙන්නේ 6 එද හරිනේ දැන් ලේසියිනේ 14න් 6ක් අඩු කරාම 8යි නේද 6න් 2ක් 4යි 6න් 2ක් 4යි ඉස්සයි ප්‍රවෙන්නේ ඔව් හරි දාගන්න පාඩ පැසලකින් මෙතන බලන්න 3 වෙනි ගාන 3න් 8ක් බැහැ මෙහෙන් 8න් 1ක් ගේනවා එතකොට එතන 13 වෙනවා මෙතන දැන් 8 කපලා 7 දාගන්න ඇයි එකක් ගෙන ගියානේ එකයි ගෙන ගියේ නේද ඒක නිසා එකක් අඩු වෙනවා 13න් 8ක් 5යි 13න් 8ක් 5යි දැන් මෙතන 8න් 5ක් නෙවෙයි තිබෙන්නේ 7න් 5ක් 7න් 5ක් අඩු කරාම 2යි නේද 7න් 5ක් අඩු කරාම 2යි අවසානික බලමු පහෙන් නමයක් බෑ 15න් නමයක් නේ 15න් නමයක් අඩු කරාම 6යි මෙතන 6න් එකක් නෙවෙයි 5න් එකක් නේද 5න් එකක් 4යි 4යි හොඳයි ඒකටත් ලකුණු දාගන්න හරියට ඔව් පොඩි හරි දාගන්න පොඩි හරි දාගෙන ඔයාලා හතරෙන් හතරයි. ඔව් ලකුණු දාන්න මේකට අපි දාමු ලකුණු. හතරෙන් හතරයි. කියෙන්ද හතරෙන් දාමුනේ හතරෙන්. තමන්ගේ හරි ගන්න ලකුණු දාන්න. හතරක් හරිනම් හතරයි. වැරදි නම් මකලා හදා ගන්න. හැබැයි ඉගෙන ගන්න ඕන. තේරුණාද? හොඳයි හරි එහෙනම් අපි ඊළඟ කොටසට යමු නේද තනියම ලියන්න පුළුවන් නේ? ඔව් මෙන්න ලියන්න. පාසලක සිටින ළමයින් 252 දෙනෙක්. මොකද්ද සර්? පාසලක සිටින ළමයින් 252 දෙදෙනෙකු ගෙන් සිසු වියන් ගණන සපස්තරම් ආ මම මේ බෝඩ් එකේ ලියනවා බලන්න
සිසුවියන් ගණන සර් බෝඩ් එක පැහැදිලි නැහැ. බෝඩ් එක පැහැදිලි නැහැ. සර් බෝඩ් එක පැහැදිලි නැහැ. බෝඩ් පැහැදිලිද හොඳට? ආව සමහරුට පේන්නේ නැතුව ඇති පුතේ අපි නම් කළු පාටින් ලියමු නේද? හරි ඉක්මන් කරලා ලියාගනි මොන්න. පාසලක සිටින ළමයින් 252 දෙනෙකු ගෙන් සිසුවියන් සිසුවියන් ගණන එකසිය තිස් හතකි. සිසුවියන් කියන්නේ ගැහැණු ළමයි නේද? එහෙනම් මෙන්න ප්‍රශ්නය. එහි සිටින සිසුන් ගණන කීයද? එහි සිටින සිසුන් ගණන කීයද? කොහොමද අපි ලියා ගන්න මේක? මුළු ළමයි ගණන 252යි. ඒකෙන් සිසුවියන් ගණන අඩු කරාම සිසුන් ගණන ලැබෙනව නේද? සිසුවියන් ගණන 137යි. ආ එහෙනම් සිසුන් ගණන සොයන්න මුළු ළමයි ගණනින් සිසුවියන් ගණන අඩු කරමු. හොඳයි අඩු කරන්න බලන්න. ලක්කම් 3ක් තිබුණාට බය වෙන්න එපා. එකම ක්‍රමේ ලියලා හදන්න ඕන. ඔව් ලියලා හදන්න තනියම. ගණිත ගැළුවත් එක්ක වෙන. ඉලක්කම් 3ක් තිබුණා කියලා බය වෙන්න එපා. එකම ක්‍රමය. හරි සර්. හරි එහෙනම් අපි බලමුනේ. හොඳයි මෙන්න මෙතන තියෙනවා 1 ඒවා 10 ඒවා 100 ඒවා තිබෙනවා දැන් නේ. මේ බලන්න 1 ඒවා 10 ඒවා 100 ඒවා තිබෙනවා නේද? හරි මම බලමු අපි එහෙනම් ගන්න හදන විදිහ. 1 ඒවා අඩු කරමු. 2න් 7ක් බෑනේ. 2න් 7ක් අඩු කරන්න බෑ නේද? 10ක් ස්ථානයෙන් ගෙන එනවා. එහෙම ගිනවහම සර් පේන්නේ. ඔව් මෙතන 15 මේ සෝරි මෙතන 12 වෙනවා නේද? එකක් ගිනවම 12. හැබැයි දැන් මෙතන 5 නෙවෙයි තිබෙන්නේ කීයද? ඇයි 5න් එකක් නේ අරගෙන ගියේ. 5 නෙවෙයි දැන් එහෙනම් ඊතර තියෙන්නේ කීයද? 4. 4 නේද? රයිට්. මේක ප්‍රශ්නයක් නැහැ නේ. සියස්ථානයේ ගැටලුවක් නැවණ ආයි බලන්න. 2න් 7ක් අඩු කරන්න බැහැ නේද? 10 ස්ථානයෙන් 10 ඒවා එකක් ගෙන ගියා. එතන 12ක් හැදෙනවා. හැබැයි මෙතන දැන් 5න් එකක් ගෙන ගිය නිසා මෙතන තිබෙන්නේ 4. හොඳයි දැන් අඩු කරමු. 12න් 7ක් 5යි. 4න් 3ක් නේද? 5න් 3ක් නෙවෙයි 4න් 3ක්. 1යි. 2න් 1ක් 1යි. එහෙනම් සිසුන් ගණන කීයද පුතේ? 115යි නේද? 115. තේරුණානේ? හරි. උත්තරේ ආවද ඔයාලට? ඔව් සර්. ඔව් සර්. ලයි. ඔව් සර්. හරි. ඔව් සර්. සර්. ඔව් සර්. ඔව් අපිට පුතේ
දැන් මම මේක මකනවා මේක මෙන්න මෙහෙම ඉක්මනට බලමු මේක මෙහෙම කරන්න පුළුවන් හොඳේ ඔය බලන්නකෝ ආ 252 න් අඩු කරන්න තියෙන 137ක් නේ මේක අපිට විහිදුවා ලියලා බලමු අපි ආ 252 විහිදුවා ලියුවාම 200යි 100ේ වා දෙකක් නිසා 200යි නේද 10ේ වා පහක් 50යි නේ 1ේ වා දෙකක් දෙකයි ඔන්න ලියුවා දැන් සිසුවියන් ගණනත් විහිදුවා ලියමු 100යි 3 30යි 4 7යි ආ දැන් අඩු කරමු දැන් අඩු කරමු නේද අපි මේ විහිදුවා ලියපු එක අඩු කරලා බලමු ආ මෙන්න මෙතන try බලන්න දෙකෙන් හතක් අඩු කරන්න බෑ මෙහෙන් ගේනවා එහෙන් ගේන්නේ 50න් 10ක් ගේන්නේ 50න් 10ක් ගෙනවම මොකද වෙන්නේ 10යි 2යි නේද 10යි 2යි 12ක් හැදෙන්නේ නේ 12න් 7ක් 5යි දැන් මේ 50න් 10ක් ගෙන ගිය නිසා මෙතන තිබෙන්නේ 40යි දැන් 40න් 30 10යි 200න් 100ක් 100යි හරි දැන් බලමු මෙතෙන්ට ලැබෙන උත්තරේ නේද 100ේ වා එකක් 10ේ වා එකයි 1ේ වා 5යි හරි නේද මේ පිළිතුරම ලැබුණානේ මේ බලන්න 2න් 7ක් බෑ 12න් නේ 2න් 7ක් බෑ 12න් 7ක් 5යි මෙතන තියෙන්නේ දැන් 4 4න් 3ක් 1යි 2න් 1ක් 1යි තේරුණාද විහිදුවා ලියුවත් ඒ විදිහම තමයි නේද ගොඩක් පැහැදිලි දැන් විහිදුවා ලියුවා හරි එහෙනම් මේකත් මේ ක්‍රමෙත් ලියාගන්න කරගන්න ලියාගන්න වෙලා නැහැ අපිට හරියට මිනිත්තුවයි තියෙන්නේ ඉක්මනට ලියා මෙතන මේ 10 වා 50 මේ 10 වා 5ක් තියෙන 50නේ නේද 50න් අපි 10ක් එහා පැත්තට අරගෙන ගියේ හොඳේ 10යි මේ 2යි 12ක් හැදෙනවා 12න් 7ක් තමයි 5 තේරුම් ගන්න ඕන මෙතන 40 ඇයි 50න් 10ක් ගෙන ගියා 40 40න් 30 10 නේද 100 වා කිසි ගැටලුවක් නැහැ නේද 100න් 200න් 100ක් राइट पुता लिया गन एहना मैं मेतनी पासे आपे पाड़म अवसान वेना हुंदद